ලොව පුරා පැතිර යන COVID-19 වසංගත තත්ත්වයේ යටතේ සියලු ව්‍යාපාර කටයුතු අධ්‍යාපන කටයුතු මෙන්ම එදිනෙදා වැඩ කටයුතු වලට බාධා එල්ල විය. කොරෝනා වසංගතයේ සමය තුල මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ වැඩි අවධානයක් යොමු විය. පාසල් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් රැකියාවල නිරත වන පුජ්‍යලයන් මෙන්ම අනෙකුත් වැඩ කටයුතු වල නිරත වන්නන් හට තම අවශ්‍යතා නිවසේ සිටම මාර්ගගතව සිදු කිරීමට මාර්ගයක් ලෙස Zoom යෙදවුම පත්විය. පවතින අර්බුදකාරී තත්ත්වය මත ගෘහස්ථව දැනුම ගවේෂණය කිරීමට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අවස්ථාව හිමි විය. එමෙන්ම Zoom තාක්ෂණය ඔස්සේ විද්වත් පුජ්‍යලයන් විසින් සිදු කරන සාකච්ඡා වැඩමුළු සම්මන්ත්‍රණ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වීමේ නව ප්‍රවණතාවක් නිර්මාණය විය. මෙම යෙදවුමේ ප්‍රබලතාව මෙන්ම දුබලතාවන්ද පවතින අතර උද්ගත වූ තත්ත්වය තුල පළදායි සේවාවක් පරිශීලකයන්ට ලබා දීමට සමත් වන යෙදවුමක් බවට පත්ව ඇත. ලෝම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා අන්තර්ජාලය මගින් කටයුතු කිරීමට යොමු වීමත් සමග ගෙවුණු කාල සීමාව තුල Zoom දෛනික පරිශීලකයන් ගණන මිලියන 10 සිට මිලියන 200ට වඩා ශීඝ්‍ර වර්ධනයක් අත්කරගෙන ඇති බව වාර්තා වේ. මේ සමගම Zoom නිර්මාතෘ එරික් යුවාන්ද ලෝක ධනවතුන්ගේ ලයිස්තුවට එක්වීමට සමත් වුණා. චීනයේ උපත ලද එරික් යුවාන්ගේ පියා පතල් ඉංජිනේරුවරයෙකි. ඔහු හැදී වැඩුණේ චීනයේ චැන්ඩොන් පළාතේ. සාර්ථක පාසල් සමයකින් පසුව ඔහු විශ්වවිද්‍යාලයට ප්‍රවේශ විය. එහිදී යුවාන්ට සහ ඔහුගේ පෙම්වතියට පැය 10ක දුම්රිය ගමනකින් වෙන් වූ විශ්වවිද්‍යාල දෙකකට ඇතුළත් වීමට සිදු වුණි. එම හේතුව මත වර්ෂ 1987 දී යුවාන් දුරස්ථව සිටින සිය පෙම්වතිය සමග සම්බන්ධ වීමට ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කරන අතරතුර Zoom සඳහා අදහස ලබා ගන්නා ලදී. අනාගතයේදී මට බොත්තම ක්ලික් කර ඇයව දැක ඇය සමග කතා කළ හැකි උපකරණයක් තිබේ නම් යන අදහස ඔහුගේ සිතට ඇතුළු වීමට මෙම සිදුවීම හේතු වී තිබුණි. යුවාන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ උපාධියක් සහ පතල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි අයකි. උපාධිය ලබා ගැනීමෙන් පසු යුවාන් වසර 4ක් ජපානයේ සේවය කර තිබේ. පසුව අන්තර්ජාලය කෙරෙහි අවධානය යොමු වීම නිසා ඔහු කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය වෙත යාමට යොමු වී තිබේ. වර්ෂ 1997 කැලිෆෝනියාවට යාමට අවසර දීමට පෙර එක්සත් ජනපදය යුවාන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත 8 වතාවක් ප්‍රතික්ෂේප කළේය. නමුත් යුවාන් එය අත්හැරීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ වර්ෂ 1997 දී යුවාන් සිලිකන් නිම්නයේ සිය පළමු රැකියාව වෙබ් එක්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ආරම්භ කළේය. 2011 දී යුවාන් නව වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක් එහි කළමනාකරණයට යොමු කරන ලදී. නමුත් එම අදහස ප්‍රතික්ෂේප වූ නිසා යුවාන් වෙබ් එක්ස් සමාගමෙන් වෙන්ව ගොස් තවත් 40 දෙනෙකුගේ සහාය ඇතිව 2011 දී තමන්ගේම සමාගමක් ලෙසට Zoom ආරම්භ කළේය. 2017 වර්ෂය වන විට සමාගම බිලියනයක තක්සේරුවක් තිබිණි. 2019 දී ප්‍රසිද්ධියේ වෙළඳාම් සිදු කරන සමාගමක් බවට පත් වූ අතර එය අද භාවිතයේ පවතින වීඩියෝ සම්මන්ත්‍රණ විසඳුමක් බවට පත්ව ඇත. වර්තමානයේදී පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Skype සහ Google වැනි සමාන විසඳුම් සඳහා Zoom යෙදවුම බහුලව භාවිතා වන සම්මන්ත්‍රණ මෙවලමක් බවයි. 50වැනි යුවාන් 2020 දී බ්ලූම්බර්ග්ගේ ලොව ධනවත්ම පුජ්‍යලයින් 500 දෙනාගේ ලැයිස්තුවේ 192 වන ස්ථානයට පත් විය. ඔහු ජීවත් වන්නේ වෙහෙස මහන්සි වී නිහතමානීව සිටින්න යන ආදර්ශ පාඩයට අනුවයි. යුවාන් ඔහුගේ නව ධන සම්භාරය පිළිබඳ ප්‍රකාශ කරන ලද්දේ මෙලෙසින්. ඒ දේවල් මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මුදල් මට සතුට ගෙන දෙන්නේ නැහැ.
දුරස්ත වැඩ සිදු කර ගැනීමට වැඩි පිරිසකට හැකියාව ලබා දීමට හැකිවීම පිළිබඳව මා වඩාත් සතුටටපත් වෙනවා යනුයි. ඒ අනුව සූම් හිමිකරු එරික් යුවාන්ගේ දියුණුවේ නියතමානී සතුට එය බව අපට පැහැදිලි වේ.